පළමු කොටම මතවාදී තලයේදී විශේෂයෙන්ම අපි ජාතිවාදය හෝ ආගම්වාදය අපේ දේශපාලන න්‍යායපත්‍රයේ කොටසක් බවට පත් කරගන්නේ නැහැ. ඒ වගේම කවර හෝ ජාතිවාදී ආගම්වාදී සංවිධානයක් කෙටි කාලින තමන්ගේ බලවමනාව වෙනුවෙන් හවුල් කරගන්නේ නැහැ. කුම්මන තත්ත්වයක් යටතේ හෝ ජාතිවාදීට ආගමික අන්තවාදයට එරෙහිව මතය සමාජගත කිරීමත් ඒ මතය වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමත් අරගලය අපි කරනවා. ඒක ප්‍රවේශයක්. දෙවැනි ප්‍රවේශය විවස්ථාමය සහ නීතිමය ප්‍රවේශයන් අපිට අවශ්‍ය වී තිබේ. අපි දන්නවා අපේ රටේ භාෂාවන් දෙකක් කතා කරන, ප්‍රධාන වශයෙන් ආගම් හතරක් අදාරන, සංස්කෘතියෙන් ප්‍රධාන වශයෙන් තුනක් තිබෙන ජනපජාවක් ජීවත් වෙනවා. නිසා අපේ රටේ මේ සමගිය ආරක්ෂා වෙන්නේ මේ සියලු ජනපජාවන්ගේ අයිතීන් සාධාරණ ලෙස පිළිගැනීමේ, අයිතීන් සමාන ලෙස පිළිගැනීමේ විවස්ථාමය පද්ධතිය සහ නීති පද්ධතිය සකස් කිරීමෙන් පමණයි. අයිතීන් පමණක් නොවේ, සෑම ජනකොට්ටාසයකටම ඔහු ජීවත් වෙන්නේ උතුරද, ඔහු ජීවත් වෙන්නේ නැගෙනහිරද, ඔහු දෙමළද මුස්ලිම්ද ભેදකින් තොරව සෑම ජනකොට්ටාසයකටම දේශපාලන බලයේ සම පංගුකරුවන් බවට පත්වීමේ විවස්ථාමය සංශෝධනයක් අපි ගෙන ආ යුතු තිබෙනවා. ඒ වගේම නීති ශාස්ත්‍රයේ කවර වර්ගයේ හෝ ජාතිවාදයකට ආගම්වාදයකට ඉඩකඩ ලබා නොදෙන නීතිමය ප්‍රතිසංවිධාන අපේ රට අවශ්‍ය වී තිබෙනවා. භාවිතාවේදී මම විශ්වාස කරනවා රාජ්‍ය පාලනයේ රාජ්‍ය කටයුතු වල සෑම ශාස්ත්‍රයක්ම මෙහෙවන්න ඕනකම තිබෙනවා. මේ ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව විශේෂම අපි විශ්වාස කරන අධ්‍යාපනය අපි ඔබ බැලුවොත් පන්ති ඉන්න ළමයි ගොඩක් විෂයන් එකට ඉගෙන ගන්නවා. හැබැයි ආගම ඉගෙන ගන්න පන්ති ළමයි බෙදිලා යනවා. අපි විශ්වාස කරන්නේ එහෙම අධ්‍යාපනයක් නෙවෙයි. අපි විශ්වාස කරන්නේ පන්ති ඉන්න සෑම දරුවෙක්ම සෑම ආගමකම තිබෙන විමුක්ති හරය ඒ දරුවන්ට ඉගෙනවිය යුතු සෑම ආගමක් පිළිබඳ. ඒ වගේම අපි විශ්වාස කරනවා විවිධ ජනකොට්ටාසයන්ට විවිධ ආගම්වලට බෙදී තිබෙන පාසල් පද්ධතියක් වෙනුවට සියලු දරුවන් එකට ඉගෙන ගන්න පාසල් පද්ධතියක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා.